ඔන්න ඉතින් අද මම ගොඩක් සිම්පල් දෙයක් ඉතාමත්ම පෝෂදායි ඉතාමත්ම රස විදියට හදන විදිය තමයි කරන්න යන්නේ. එකම එක ව්‍යංජනයකින් මුළු දවසටම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඉතින් අද කාලේ කෑම බීම පිරිමහගෙන අපි කන්න බොන්න ඕනේ. ඉතින් පිරිමහගෙන කන බන අතරේ අපි පෝෂණ ගුණය ගැනත් හිතන්න ඕනේ. ඉතින් මම අද හදන්න යන්නේ කිසිල් මො ව්‍යංජනයක්. ඉතින් මේක හොඳයි වලට බත් කන්න වගේම ඉඳියාප්ප කන්න පාන් කන්න. ඉතින් ඉඳියාප්ප කන්න මේක හදලා බලන්න ගොඩාක්ම රසයි. ඉතින් කිසිල් මො කියන්නේ යකඩ අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන හොඳම දෙයක් යකඩ කැල්සියම් තන්තු බහුල ශාකමය ආහාරයක්. ඉතින් වෙජිටේරියන් අයට ගොඩාක් වැදගත් මේ කිසෙල් මුව. ඒ වගේම තමයි කොස් ඇටවලත් ප්‍රෝටීන් තියෙනවා, විටමින් තියෙනවා. ඒ වගේම තමයි තිබ්බටවල ගොඩාක් කැල්සියම් තියෙනවා, විටමින් කේ තියෙනවා. ඉතින් මේ ජාති තුන එකතු වුණාම අපිට සමබල පෝෂණයක් රැකෙන විදිහට රසම රස ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් රසයි මේ තුන එකතු කරලා ඉවවම. ඉතින් අපි යමු දැන් වීඩියෝ එක බලන්න. ඉතින් මම මෙතන අරන් තියෙනවා කෙසෙල් මුවක්, ඒ වගේම කොස්සට ටිකකුයි තිබ්බට ටිකකුයි. ඉතින් කොස්සට පොතු ඇරලා ඔයාලා වතුරකක දාගන්න. මේ තියෙන කෙසෙල් මුහය මම සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් මුහයක් අරගත්තේ. ඒකේ තියෙන මොරච්ච කොළ ටික ගලවලා අයින් කරන්න පියන්පත් ටික. ඊට පස්සේ මේ වගේ ප්‍රමාණයෙන් අරගන්න. දැන් මම මේක හීනෙට කපා ගන්නයි යන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපිට කරන්න දෙයක් තියෙනවා. මේ කෙසෙල් මුහ තිබ්බට කියන්නේ ටිකක් කහට තියෙන එළවලු වර්ග. ඉතින් ඒ හින්දා මම පුංචි මැජික් එකක් කරනවා කහට යන්න. ඉතින් දෙහි ගෙඩියකින් මම පොඩි කෑල්ලක් මේ විදිහට කපලා අරගෙන ඒ දෙහි ඇඹුල් ටික මම වතුරට මිරික ගන්නවා. ඒකේ ඇට වැටුනොත් ඇට ටික අයින් කරන්න. මොකද ඇට මිශ්‍ර වුණොත් එහෙම තිත් එනවා. ඊට පස්සේ කහකුඩු චුට්ටක් දාගන්න ඕනේ මේකට. තේ හැඳි කාලක් විතර මම දාගන්නවා. ඒ වගේම ලුණු ටිකකුත් ඔයාලට දාගන්න පුළුවන් මේකට. ඉතින් මේකට මේ දාන ද්‍රව්‍ය දාපුවම අපිට කහට පිපෙන්නේ නැතුව මේ එළවලු දෙක කපලා වතුරට දාගෙන ආපහු ගන්න පුළුවන්. නැත්තම් අපිට උයනකොට කළු පාට වෙනවා කහට ඇවිල්ලා. ඉතින් මම දෙහි පොත්තත් ගත්තේ නැහැ. ඒකත් ඒකෙම තිබුවා. ඊට පස්සේ මම කෙසෙල් මුවේ මේ විදිහට හීනෙට කපා ගන්නවා. ඔයාලට කැමති විදිහට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙසෙල් මුවේ කපලා අර වතුරට දාගන්න ඕනේ. දැන් ටිකක් එක කලවම් කරන්න. මොකද නිකන් උඩට වැටලා තියෙන ඒවායි කහට අල්ලයි. ඊට පස්සේ මම තිබ්බට ටික මේ විදිහට කපා ගන්නවා. ඔයාලට තිබ්බට තරලා ගන්නත් පුළුවන්. නමුත් මම මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ ඒකත් මම මේ වතුරට දාගත්තා. දැන් වතුර ටික බේරලා අයින් කර ගන්න හොඳට. මතක් කරලා මේ දෙහිලෙල්ල අයින් කරන්න ඕනේ. ඉතින් එහෙම දාගත්තාම කැපුව වගේම තියෙනවා, කහට ඇවිල්ලා නැහැ. ඉතින් මම කොස්සල ටික තරලා වතුරට දාගෙන ඉන්නේ. ඒකත් ලොකුවට තියෙන ඒවා ටිකක් කඩලා සාමාන්‍ය කෑලි ප්‍රමාණයට කඩා ගන්නවා. තරිච්ච ඒවෙයින්ම කපා ගන්න ඕනේ නැහැ. තරලා තියෙන ඒවෙයින්ම කඩා ගන්න. ඊට පස්සේ කපාගත්ත කෙසෙල් මුහයයි තිබ්බටුයි කොස්සල ටිකයි මේ තියෙන්නේ. දැන් ඒකට මම ආයෙමත් ලුණු ටිකකුයි කහ ටිකකුයි දාලා කලවම් කරනවා. ඉතින් ව්‍යංජනයට අවශ්‍ය ලුණුයි කහ ටිකයි මේ වෙලාවෙම දාගන්න. ඊට පස්සේ ඉතින් මේ තිබ්බටු කියන්නේ කෙසෙල් මුව කියන්නේ කහට. ඉතින් ඔයාලගේ ඇඟිලි වල නියපොතු එහෙම අවලස්සන වෙයි. මේ වගේ එළවලු කපපුවාම ඔයාලට ග්ලව්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට මම පුංචි දෙයක් කියන්නම්. මේ වගේ දෙයක් කපලා ඔයාලගේ නියපොතු අවලස්සන වුණොත් එහෙම, කැත වුණොත් එහෙම, කළු පාට වුණොත් එහෙම දෙහි කෑල්ලක් අරගෙන අතුල්ලන්න. මේ විදිහට හොඳට අතුල්ලා සෝදපුවාම ඔක්කොම යනවා. ඉතින් මම නම් එහෙමයි කරන්නේ. ඉතින් දැන් හරි අපි යමු දැන් මේක උයන්න. මම දරලිපේ තමයි අද මේක උයන්න යන්නේ. මොකද මදගින්නේ ඉදෙනකොට හරිම රසයි මේ ව්‍යංජනය. ඉතින් මම දරලිප පත්තු කරලා ඇතිලියක් ලිපේ තිව්වා. ලිපේ තියලා ඒකට ඉස්සෙල්ලාම තෙල් දාගත්තා. තෙල් දාලා රත් වෙනකොට අබ තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ උලුහල් දාගන්න. මේ දෙක හොඳට බැදෙනකොට කපාගෙන තියෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. සුදු ලුණු බික් 3-4ක් මම හීනියට කපා ගත්තා. ඒ ටික තමයි මම දැන් එකතු කළේ. ඊට පස්සේ කරපිංචා. කරපිංචා තීනිට කපා ගත්තා. ඊට පස්සේ මේක හොඳට සුවඳෙන සයිස් එකට බැද ගන්න. බැදුනට පස්සේ කපාගත්ත බීලුණු ටික මම එකතු කරනවා මේකට. ඊට පස්සේ අමිරිස් ටික මම එකතු කළේ. අමිරිස් කලර් 3-4ක් කපා ගත්ත ඒවා. ඊට පස්සේ රම්පෙ කොළයත් මම 2-3ට කපා ගත්තා. ඒකත් එකතු කළා. ඉතින් දැන් මේක ටිකක් වෙලා බැද ගන්න. දුමුරු පාට වෙනකම් බදින්න එපා.
ඊට පස්සේ මම මේක සුවඳන සයිස් එකට බෙදනකොට මේ එකතු කරන්නේ අමු 3/5 කුඩු. ඔයාලට බෙදපු 3/5 කුඩුත් මේකට එකතු කරගන්න පුළුවන්. එතකොට වැඩි වෙලා බදින්න එපා. ඉතින් අමු 3/5 කුඩු මම තේ හැඳි 3ක් විතර එකතු කළා. ඒ වගේම මිරිස් කුඩු තේ ප්‍රමාණයට මේ එකතු කළා. මේ දෙකම බෙදපු නැති එක. එහෙනම් හොඳට මේක පොඩ්ඩක් ඇතිරිය දාලා අර අනිත් ද්‍රව්‍යත් එක්ක බෙද ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක වැඩි වෙලාවක් තියලා දුඹුරු පාට කරලා ගන්න. තද දුඹුරු පාට. එතකොට ව්‍යංජනේ අපිට පොලොස් ව්‍යංජනයක් වගේ හදා ගන්න පුළුවන්. इति मम ना मेच्चर में बेदे ने सामान्य प्रमाण बेदगेने दंग एक तो करगाने केसेल मुह कोसेट तिब्बटुटिक इति मेकट आप लूनू कह दाल तीन पोडक मे विधिया मेलवेन देने मदगीने इति वतुर दाने पा विना देखा मे विधिया मेलवेन को मम दाने कीरी इति पोल कीरी मीटी कीरी दिए कीरी देख माने पुलवान इकटम दाने नवताई दाने त्यागाने पा එකටම ටිකක් වැඩිපුර වෙන්න දාලා මේක එහෙමම හිඳෙන්න තියුවහම තමයි මේ ව්‍යංජනේ ගොඩක්ම රසට හදාගන්න පුළුවන්. කොස් ඇට තිබ්බට මේ කිරි වලින්ම තැම්බෙන්න ඕනේ. ඉතින් මෙතන දිය කිරි මිටි කිරි දෙකම තියෙනවා. ඉතින් මේ විදිහට වැඩි ප්‍රමාණයක් දාගන්න ඕනේ. එතකොට තමයි මේක හිඳෙනකොට පොලොස් ව්‍යංජනේ වගේ රසට හදාගන්න පුළුවන් අපිට. ඉතින් මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා වහලා තියන්න. ටිකක් ඉඩකඩ තියෙන භාජනයක් ගන්න නැත්නම් මේක උතුරලෑයි. इतनी मे विधि विनाड़ पहाय वहला तीयला पोडक हेदे आयम कलवंकर इतनी तवटिक मदि मट मम्मी का तवटिक वहला तीयन इतनी लुण रस बल लुण मदीन तवटिक दागा वाला मेक हिंदी दागान पुलवा इवे टीका किस्मती दागान पुलवा कमी अलिपे आयकर मम तव चुट्ट मेक हिंदा මේක මතක තියාගන්න ලිපේ ගින්දර අඩු කරලා තමයි හදා ගන්න ඕනේ නැත්නම් ඉක්මනට කිරි ටික වේලිලා යයි ඉතින් දැන් හරි ගාන්ට තියනා මේක මම ගෙට අරගෙන ආවා ඉතින් ගොඩාක් රසයි ඒ වගේම සුවඳයි ගුණයි ඉතින් දවසට මැති මේ වගේ එකක් හදාගත්තාම ඔයාලට මස් මාළු ඕනෙත් නැහැ ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේකට ඔයාලට හාල් මැස්සු උනත් දාන්න පුළුවන් ඒතකොට තවත් පෝෂණ ගුණයක් වැඩි රසත් වැඩි ඔයාලා හදලා බලන්න ඇත්තටම ගොඩක් රස ව්‍යංජනයක් ඉතින් ඔයා තාම මගේ channel එකට අලුත් එක්ක නම් subscribe එකක් දාලා එකතු වෙන්න ඒ වගේම අදහසක් ලියන්න ඔයාලට කරන්න තියෙන දේවල් තියෙනවා නම් ලියන්න මම කරන්න ඉතින් ලයික් එකක් දාන්න යාළුවන්ට බලන්න FB වල ෂෙයා කරන්න ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි නැවත දවසක හමු වෙමු ගිහින් එන්නම් සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට